சாது சாது. ஒப்பசேமட் தெருவான் சரணாய் துண்லோவக் செனசு. அப்போ புதுருஜானன் மகான்சேகே சிறிமுவ மடலின் மத்துவேலா மகனில் மல சுவந்த விகிதிலா திகந்தேட்ட பெத்திரெத்தி தேவி மினிசுண்ட அசுணு மிகிரி மனபதையக் அது தவசே அசன்னட்ட பலாபுரத்து விமு. சீதட்ட அஹினமே பணபத ஜீவிதேம சுவபத் கரவன அமாவக்லெச ஒப்ப ஹிதட்ட கண்ட மே உத்தும் பணபதைய நியடவ நிசலவ அசன்னட்ட புலுவண்ணம் புகோம ஹொந்தாய். புதுரஜானன் வகான்சேகே தர்மேட்ட அப்பி ஹெமதெனாம அப்பிரமாண கௌரவையக் தக்வண்ட ஓனா. யாயுத்து மாவத்த கியாதின மே உத்தும் தர்மைய நோன்னட்ட அப்பிட்ட மகாவனாந்தரேக்க அவித யனவா வகே மகானபுரு பாவையன் பிஹிசுனு பாவையன் வியரு பாவையன்ட்ட மூனதென்ட சித்த வினவா. எனிசா சன்சாரே நமதி வியரு காந்தாரே அவிதகின யாமட்ட நியமித்த சத்துவின்ட எசே அவித ஆ சத்துவின்ட அப்ப புதுரஜானன் மகான்சேகே தர்மையின் லபென்னே கிவ நொஹக்கி பிலிசரணக்கும். ஏனிசா ஒப்ப நியண்டவ மே தர்மைய அசன்னட்ட புருதுவென்ட. உத்பலகாந்த மகாரஹதன் மகான்சே பியுமத்தரா புதுரஜானன் மகான்சேகே காலே எக்க துப்பத் மனுஷேக் புதுன் மகான்சேகின் தர்மிய ஸ்ரவணே கிரீமிட்டு சேம தினக்கம ஏமட்ட புருதுவ சிட்டியா. பியுமுத்தரா புதுரஜானன் மகான்சே தர்மதேசனா கரணவிட்ட சேம பணபதேகட்டம சதுட தனிலா சாது 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 கியா பவசனவா. බොහෝම ධර්මයට සතුට ඇති කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන හැම වචනයකදීම සාදු සාදු කියනවා. ප්‍රීතියෙන් සර්දාවෙන්මයි ඔහු ජීවිතය ගත කළේ. පසුව මේ තැනැත්තා මියගොස් කල්ප ලක්ෂයක් මුළුල්ලේ දිව්‍ය ලෝකවල සක්‍ර පදවී බ්‍රහ්ම පදවී චක්‍රවර්තී සම්පත් ලබා එහි සැප විඳලා පසුව අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සැවැත් නුවර ධන සිටුවරයෙකුගේ නිවසේ උත්පත්තිය ලැබුවා. එදා පියුමතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ දුප්පත්ව සිටි මේ පුද්ගලයා සාදු 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 හඬින් ධර්මය ශ්‍රවණය කරපු නිසා මේ දැන් සිටු කුමාරයෙක් වී 40 කෝටියක ධනයක් ඇතිව ඉපදුනා. මේ කුමාරයා කතා කරන හැම වෙලාවෙදීම ඔහුගේ මුඛයෙන් මහනෙල් මල් සුවඳ හමනවා. මේ සිටුවරයා හරිම ලස්සන රූපයක් ඇතිවයි ඉපදුනේ. උදයට කතා කරනකොට මහනෙල් මල් සුවඳ මුළු සිටු ගෙදරම සිසාරා යනවා. මොහුට නම තැබුවේ උත්පලගන්ධ කුමාරයා ලෙසයි. ටික දිනකින් මේ උත්පලගන්ධ කුමාරයා මහ සිටුතුමා බවට පත් වුණා. 40 කෝටියක් ධනයක් මොහුට හිමි වුණා. මොහු දැන් සරණ බන්ධනයකටත් පත් වී ඉතාමත්ම රූමත් කුමාරිකාවක් සිටු ගෙදරට සරණ බන්ධනයක් කරගත්තා. කෙටි කාලයකදී මේ උත්පලගන්ධ කුමාරයාට තම ජීවිතය ගැන කලකිරි පෙර තිබූ පින් මතුවී මොහු සියලුම 40 කෝටියක ධනයම අතහැර තමා තම සිටු දේවියකෙන් අවසර ඉල්ලාගෙන පැවිදි ජීවිතයට පත් වුණා. අප ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය තුල දැන් මේ උත්පලගන්ධ භික්ෂුව අප බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අසා කමහටහං අරගෙන ඉතාම කෙටි කාලයකදී රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. දැන් උත්පලගන්ධ මහරහතන් වහන්සේයි. මේ සිටු ගෙදර 40 කෝටියක ධනයට දැන් අයිතිකාරයෙක් නැති බව එදා සිටි පසේ නදු කොසල් රජතුමාට ආරංචි වුණා. පසුව කොසල් රජ විසින් මේ ධනය තම භාණ්ඩාගාරයට 40 කෝටියක ධනය ගෙන්වාගෙන උත්පලගන්ධ සිටුතුමාගේ සිටු දේවියද ඉතා රූප සම්පන්නයි. ඒ නිසා ඇයව තම රාජමාලිගාවේ අන්තප්පුරය වෙත ගෙන ඒමට සිත්විය.
දැන් ඇයද අන්තපුරේ වාසය කරයි. කොසල් රජතුමා මාලිගාවට මල් ගෙන එන මාලාකාරයා විසින් රජුට 500ක් වූ නිල් මහනෙල් මල් පරිත්‍යාග කළා. එදා කොසල් රජු පිරිවරාගෙන සිටින අන්තපුර දේවීන්ට මේ මහනෙල් මල් 500ම ලබා දුන්නා. මේ මල් ටික උත්පලගන්ධ සිටු දේවියටත් ලැබුණා. මේ කුමරිය මේ මහනෙල් මල් ආග්‍රහණය කළා. ඇයට මතක් වුණේ තම උත්පලගන්ධ සිටුතුමා නිතරම කතා බහ කරන විට මහනෙල් මල් සුවඳ තම සිටු ගෙදරම සිසාරා පැතිරෙන බවයි. එය මගේ ආදරවන්තයාගේ මුඛයේ සුවඳමයි මේ මට දැන් දැනෙන්නේ. ප්‍රීතියෙන් සතුටෙන් සිහිය එළවා ගන්නට බැරුව අතීතයට ඇය ගියා. එය මතකයෙන්ම ඒ මල් සිඹින්නට පටන් ගත්තා. පසුව ඇය ක්ෂණයකින්ම අඬන්නට වුණා. උත්පලගන්ධ මහරහතන් වහන්සේගේ මතකයට නැගුණා. කොසල් රජතුමා ඇය අඬන බව දුටුවා. මේ ප්‍රශ්න කරද්දී සිටු දේවිය පැවසුවා, රජතුමනි, මට මාගේ උත්පලගන්ධ මහරහතන් වහන්සේ මතක් වුණා. මේ නිල් මහනෙල් මල් සිඹිද්දී එයට හේතුව මාගේ උත්පලගන්ධ මහරහතන් වහන්සේගේ මුඛයෙන් මේ මහනෙල් මල් සුවඳමයි හමන්නේ. ඒ නිසා මට එය මතක් වී ඇඬුණා. මාගේ ප්‍රේමණීය අතීතයේ සිහියට ආවායි පැවසුවා. රජතුමා සිනාසුණා. රජතුමා කල්පනා කරනවා, "තී කියන්නේ ඇත්තක්ද? මහනෙල් මල් සුවඳක් මුඛයෙන් පිටවෙන්න පුළුවන්ද? මේ පරීක්ෂා කරන්න ඕනයි" සිතා උත්පලගන්ධ මහරහතන් වහන්සේ දෙව්රම් වෙහෙරේ වැඩ සිටිනවා. බණපදයක් ඇසුවොත් එය ඔබ වහන්සේට දැනගන්න පුළුවන් කියා මේ සිටු දේවිය පැවසුවා. කොසල් රජතුමා විසින් මුළු රාජමාලිගාවේම තිබෙන සුවඳ ගසන දේවල් ඉවත් කරන්නට අණ කළා. සියලුම සුවඳ හමන සුවඳ දෑ අයින් කළා. පසුව ජේතවනාරාමයට කොසල් රජතුමා ගොස් අප භාග්‍යවතුන් වහන්සේට ආරාධනාවක් කළා. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඇතුළු උත්පලගන්ධ මහරහතන් වහන්සේත් සමග 500ක් මහා සංඝ රත්නය අප මාලිගාවට දාණයට වඩින්නැයි ආරාධනා කළා. බුදුන් වහන්සේ විසින් මෙය දැකවදාලා මේ රජුගේ සැකය දුරු නුනොත් උත්පලගන්ධ සිටු දේවියගේ ජීවිතේ නැති කරයිද? ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ ඒ ආරාධනාව පිළිගත්තා. බුදුරජාණන් වහන්සේ සමග උත්පලගන්ධ මහරහතන් වහන්සේලා 500 නමක් එදා රජමාලිගාවට දාණයට වැඩම කළා. දාණය වළඳා අවසානයේදී උත්පලගන්ධ මහරහතන් වහන්සේ විසින් භුක්තානුමෝදනා දේශනාව කරන විට මුළු මාලිගාවම නිල් මහනෙල් මල් සුවඳින් සුවඳ හමන්ට පටන් ගත්තා. රජතුමාටත් ඒ සුවඳ හොඳටම දැනුණා. මේ සිටු දේවිය කියු ප්‍රකාශය සත්‍යක්මයි රජතුමාට සිතුණා. ඉන්පසු කොසල් රජතුමා විසින් අප සම්මා සම්බුදුජානන් වහන්සේගෙන් මේ බව ඇසුවා. අප භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා, "මහරජ, මේ උත්පලගන්ධ මහරහතන් වහන්සේ මීට කල්ප ලක්ෂයකට පෙර අප පියුමතරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලයේදී ඉතා හොඳින් සතුටින් සර්දාවෙන් ධර්මය ශ්‍රවණය කළා. යෝනිසෝ මනසිකාරයෙන් ධර්මය ශ්‍රවණය කළේ ඒ අසන විසර ඒ ධර්මයේ සුදුසු තැන වෙලාවේදී සුදුසු අවස්ථාවේදී සාදු 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 හඬ නගා පවසනවා. ඒ තරම්ම සර්දාවක් ඇතිවයි ඒ සාදු හඬ නැගුවේ. පසුව මොහු එදා සිට කවමදාකවත් සතර අපායක නොවි දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝකවල සැප සම්පත් විඳලා මහනෙල් මල් සුවඳමයි මොහුගේ මුඛයෙන් පැතුරුණේ. පසුව මොහු බුද්ධෝත්පාද කාලයේදී මාගේ ශාසනයේදී සැවැත් නුවර ඉපද සිටු ගෙදරක මේ අනවරාග සංසාරය ගැන කලකිරි මාගේ ළඟ පැවිදි බවට පත් වුණායයි අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතාම කෙටි කාලයකදී මේ උත්පලගන්ධ භික්ෂුව අති උතුම් මාර්ය මාර්ගයට පැමිණ උත්පලගන්ධ මහරහතන් වහන්සේ බවට පත් වුණා. පසුව මේ කොසල් රජතුමා විසින් මේ උත්පලගන්ධ දේවියට ඉතා හොඳින් සැප සම්පත් දී සැලකුවා. ප්‍රීතියෙන් සාදු සාදු සාදු
හඬ ඉතා සරදාවෙන් සතුටින් හඬ නගා පැවසූ නිසා ප්‍රතිපත්ති පූජාවක් බවට ඒ සාදු හඬ පත් වුණා. අපිත් හඬ නගා සාදු 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 කියා හඬ නගා භක්තියෙන් ගෞරවයෙන් අපි ධර්ම ශ්‍රවණය සිදු කිරීමට පුරුදු වෙමු. අපත් උත්පලගන්ධ මහරහතන් වහන්සේ වාගේ ආර්ය මාර්ගයට පත්වෙමු. මේ දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහළ කරගත් උතුම් පුණ්‍ය කුසල් බලයෙන් සෑම දිනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට නිර්වාණ අවබෝධයට සාක්ෂාත් වේවායි සාදු 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 කියා නිවන් ප්‍රාර්ථනා කරමු. ඔබ සැමට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.